ගී හර සරණිය සුභාවිත ගීතයේ ගේයපද සාහිත්‍යයේ රසහර පිළිබඳව කෙරෙන වින්දනීය විමර්ශනයක් ගී හර සරණිය ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. හැත්තෑව දසකයේ අපට නිතර ඇසුන ඒත් දැන් අපට නොවැසෙන ගීත අතර කුලරත්න තෙන්නකෝන් සංගීත වේදියාගේ නිර්මාණ විශේෂයි. පියසිරි විජේරත්න, දේවානන්ද වෛද්‍යසේකර, රෝහණ බැද්දගේ, ලෑනල් රන්වල ආදී නතරයි මේ ශිල්පියා ඉන්නේ. ඔවුන් අපේ සිංහල ගැමි ජන සංස්කෘතිය ගීයට නැගූ අය. කුලරත්න තෙන්නකෝන් ගයා තිබෙන්නේ සීමිත ගීත සංඛ්‍යාවක් පමණයි. ඒත් ඒ හැම එකකින්ම විශිෂ්ට නිර්මාණ ශීලීත්වයක් පිළිබිඹු වෙනවා. මේ ගීතේ ජනකවි බස, ගැමි බස යොදාගෙන තිබෙනවා. අක්ෂර ඥානෙ නැති ගැමියන් තමන්ගේ හදවතේ උපන් අව්‍යාජ හැඟීම් කවියට නැගුවේ ගැඹුරු ධ්වනි පූර්ණ භාෂාවකින් නෙවෙයි. ඔවුන්ට ඒ තරම් භාෂා ඥානයක් නැහැ. ඒත් ඒ සරල සුගම ගැමි බස තුළ කොතරම් සුන්දර අදහස් ඔවුන් ගැබ් කළාද කියලා හිතනකොට පුදුමත් හිතෙනවා. කුලරත්න තෙන්නකෝන් සූරින්ගේ මේ ගීතයේ පදත් අර මාකී සරල ගැමි අව්‍යාජ ප්‍රකාශනයක් විදිහටයි ප්‍රබන්ධ කර තිබෙන්නේ. නිගුවරල සමුදාර කුමැනි කෙලස්සනයි, නිතඹ සලා පිටු පායන මැනි කෙලස්සනයි, දෙතුල් විදා රසවත් වන මැනි කෙලස්සනයි, නෙත් සැරදී අහක බලන මැනි කෙලස්සනයි. තරුණ ගොවියෙකු, ගැමියෙකු තමන්ගේ හිත බැඳගත් තරුණියගේ රූසපුවයි මේ වර්ණනා කරන්නේ. රිද්දෙ හැට්ට ඇඳී ඇගේ ඒ රූසපුව අපේ සිත් තුළ ජීවමාන කරන්නට මේ සරල පද සමත් වෙනවා. ඇගේ වරලස දිගුයි. ඒ දිගු වරලස මුදා සිටින ඇය කේශ කල්යාණියක්. නිතඹ සලමින් ගමන් කරන ඇගේ ඒ ගමන් ලතාව සුන්දරයි. දෙතොල් විදා රසවත් වන ඈ ඔහුගේ සිත තුළ දනවන්නේ අප්‍රමාණ ශෘංගාරයක්. ඇගේ බැල්ම ඔහු රූපකයට නගනවා. නෙත් සැර කියලා. සැර කියන්නේ ඊතල. ඇගේ බැල්ම ඊතල වලින් විදින්නා වාගේ ඔහුට දැනෙන්නේ. ගණින් කරපු රන් අවරණ මට නැති බව මැණිකෙදනි, සිහින් සිනිදු සේල කිසි මට නැති බව මැණිකෙදනි, තට්ටුසට නැගූ ගෙවත් මට නැති බව මැණිකෙදනි, ඇගෙන් පිටත වෙන සැපයක් මට නැති බව මැණිකෙදනි. ඇගේ රූපයෙන් උදම්මන ඔහුට ඊළඟට කල්පනා වෙන්නේ ඔහුගේ දිලිඳුකමයි. ඇයව තමන් සතු කරගන්නට ඔහුගේ වත්කම ප්‍රමාණවත් නැද්දැයි ඔහුට හිතෙනවා. රණින් කරපු රන් අබරණ ඔහු සතුව නැහැ. සිහින් සිනිඳු සේල කිසිත් ඔහු සතුව නැහැ. තට්ටු උසර නැගූ ගෙවල් ඔහු සතුව නැහැ. ඒත් ඇගෙන් පිටත වෙන සැපයකුත් ඔහුට නැති බව ඔහු ඇයට උදක්ම පවසනවා. දැසි ගමනින් නියර දිගේ පාද නගන මගේ මැණිකේ, දෝතලු මල් දෑතින්ගෙන් උදුම් පුදන මගේ මැණිකේ, එකටිය මල් දැකහි නැහෙන රුවන් වටින මගේ මැණිකේ, උද නැක්කේ වෙලේ පැලෙ හිට ගොඩවන මගේ මැණිකේ. ඊළඟට ආයෙත් ඔහුට සතුට ගෙනෙන ඇගේ හැම ඉරියව්වක්ම සිහිපත් වෙනවා. ලැසි ගමනේ නියර දිගේ පාද නගන මැණිකව ඔහුට මතක් වෙනවා. ලැසි කිව්වේ ලාස්‍ය, ලස්සන. එහෙමත් නැත්නම් මදක් අලසව කරන ගමන. ඒ ගමන සුන්දර ගැමි තරුණියන්ට පමණක් ආවේනිකයි. දෝතළු මල් නෙලාගෙන ඒවා දෑතින් අරගෙන බුදුන් පුදන මැණික කිව්වහම ගැමි සංස්කෘතියේ අනිවාර්ය අංගයක් වන බොදුකම සිහිපත් කරනවා. ගැමි තරුණියන් ආගමානුකූලව ජීවත් වුණා. කෙකටිය මල් දෙක මැණිකේ හිනහෙනවා. කෙකටිය මල් නෙලන ඇයව ඔහුට මැණිකක් වගේ වටින බවයි ඔහු පවසන්නේ. ඊළඟට අපේ මේ සුන්දර ගැමි යුවතියන් ගෙවිලියන් බව අපට සිහිපත් කරනවා. උද නැක්කේ වෙලේ පැලෙන් ගෙට ගොඩ වෙන මගේ මැණිකේ, රෑතිස්සේ ගොයම රකබලා ගන්න පැල් රකින මැණිකෙවයි ඔහු මේ දක්වන්නේ. රෑ තුන්යම තමන්ගේ ගොයම රකබලා ගන්නත් මේ ගොවි තරුණියන් කටයුතු කරලා තියෙනවා.
එහෙම රෑ පුරා නිදිමරලා උදෑනැක්කේ පැලට ගොඩවෙන මැණිකටයි ඔහු මේ අමතන්නේ. ඔබේ දෙපයින් පෑගෙන පසරණට හැරෙද්දෙන් ඔබේ දැකුමෙන් මත් විහඟුම් රසට ගයද්දෙන් ඔබේ ගීතෙන් මගේ දෙසවන් පිරිතියෙද්දෙන් ඔබේ ජීවෙන් මට ජීවන සුවය ලැබෙද්දෙන්. ඊළඟට ඔහු ප්‍රාර්ථනා මාලාවක් කරනවා. ඔබේ දෙපයට පෑගෙන පස් රත්තරන් බවට හැරේවා. ඔබව දකින මත්වන කුරුල්ලන් තව තවත් රසට ඔවුන්ගේ ගී ගයත්වා. ඔබ ගයන ගීයෙන් මගේ දෙසවන් රසයෙන් පිරියේවා. ඒ සියල්ලටම වඩා වැදගත්ම ප්‍රාර්ථනය තමයි ඇගේ ජීවිතයෙන් ඔහුගේ ජීවිතයට සුවය ලැබේවා කියා පතන පැතුම. මේ සුන්දර අව්‍යාජ ගේපද මාලාව එහි පදානුප්‍රාසය හරිම ප්‍රබලයි. එකම පදයක් නැවත නැවත යෙදීමින් ශබ්ද රසය දැනවීමයි අනුප්‍රාසය කියන්නේ. ලස්සනයි යන වචනය අනුප්‍රාසය දැනෙන විදිහට යොදාගන්නවා. දෙවෙනි කොටසේදී මැණික දණී කියන පද දෙක එලිවටක් වගේ ලස්සනට යොදාගන්නවා. තුන්වෙනි කොටසේ මගේ මැණිකේ කියන පද දෙක එලිවටට යොදාගන්නවා. අනුප්‍රාසයත් ඒ තුලින්ම මවනවා. අවසන් කොටසේදී ඔබේ දෙපයින්, ඔබේ දැකුමෙන්, ඔබේ ගීයෙන්, ඔබේ ජීවෙන් කියා මනාව අනුප්‍රාසය දනවනවා. මෙවැනි ගේයපද රචනා අද යුගයේ බිහි නොවන්නේ ඇයි කියා දුකකුත් ඇති වෙනවා. මේ ගීයේ තනුව සරලයි, ඒත් මధుරයි. කිසි දවසක පැරණි වෙන්නේ නැහැ. මෙවන් මිහිරි තනුවක් නූතන තාක්ෂණයේ කොතරම් දියුණුවත් බිහි කරන්න අමාරුයි. මේ තනුව හා සංගීතය කුලරත්නයන් ගේමයි. කුලරත්න තෙන්නකෝන්ගේ මේ අව්‍යාජ ගැමි හඬ මේ ගීය තවත් මිහිරටපත් කරනවා. මේ සුන්දර ගීය අපි අලිත් අසා රස විඳිමු. නිතඹ සලා පිටු පායන මණික ලස්සනයි දෙතුල් විදා රසවත් මන මණික ලස්සනයි නිත් සැරදී අහක බලන මණික ලස්සනයි කරපුරන් අවරණ මට නැති බව මණිකේ දනි සිහින් සිනිදු සේල කිසි මට නැති බව මණිකේ දනි සට්ටුසට නැගුගේවා මට නැති බව මණිකේ දනි ඇගෙන් පිටත වෙන සැපයක් මට නැති බව මණිකේ දනි දිගවර ලෙස මුදාරපු මණිකේ ලස්සනයි නිතඹ සලා පිටු පායන මණිකේ ලස්සනයි දෙතුල් විදා රසවත් මන මණිකේ ලස්සනයි නිත් සැරදී අහක බලන මණිකේ ලස්සනයි දැසි ගමනින් නියර දිගේ පාද නගන මගේ මණිකේ දෝතළු මල් දෑතින්ගෙන් උදුම් පුදන මගේ මණිකේ එකටිය මල් දැකහි නැහෙන රුවන් වටින මගේ මණිකේ උද නැක්කේ වෙලේ පැලෙන් හිට ගොඩවන මගේ මණිකේ ඔබේ දෙපයෙන් පෑගෙන පසරණට හැරෙද්දෙන් ඔබේ දැකුමෙන් මත් විහඟුම් රසට ගයද්දෙන් ඔබේ ගීතෙන් මගේ දෙසවන් පිරිතියෙද්දෙන් ඔබේ ජීවෙන් මට ජීවන සුවය ලැබෙද්දෙන් කරපු රන් අබරණ මට නැති බව මණිකේ දනි සිහින් සිනිදු සේල කිසිත් මට නැති බව මණිකේ දනි තට්ටුසට නැගුගේවත් මට නැති බව මණිකේ දනි ඇගෙන් පිටත වෙන සැපයක් මට නැති බව මණිකේ දනි
දිගුවර ලෙස මුදාහැරපු පැණික ලස්සනයි. නිතඹ සලා පිටු පායන මැණික ලස්සනයි. දෙපොල් විදා රසවත් වන මැණික ලස්සනයි. නෙත්තරදී අහක බලන මැණික ලස්සනයි. අදත් සුපුරුදු පරිදි ගී හරසරණිය ඉදිරිපත් කළේ ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ බාලසූරිය. ගී හරසරණිය නිෂ්පාදනය පියුමි ඉදිරිසිංහ.